ඒ වගේම තමයි චුට්ටක් ඇනවට පස්සේ දීගතිය වැඩි නිසා මම තවත් පිටිකෝප භාගයක් එකතු කරනවා. එතකොට අපි මේ හදන එකට සම්පූර්ණ පිටිකෝප දෙකයි කාලක් විතර තමයි යන්නේ. ඒ වගේම තමයි බටර් මේස හැද දෙකකුත් එකතු කරලා මේ සේරම්පේ හොඳට නා ගන්න ඕනේ. ඒ වගේම තමයි මල් ඇලට පිටි චුට්ටක් ඉහලා අපි හදන මේ පිටි ඩෝ එක හොඳට නීට් කරගන්නවා. ඒ දාන ලෑලට දාන පිටි වෙලනොත් මේ පිටි ඩෝ එක හැදෙන නිසා පිටි කෝප දෙකයි කාලක් වගේ ප්‍රමාණයක් හොඳටම ඇති. අපි මේ හදාගන්න ඩිනර් රෝල් අපිට පුළුවන් හවසට ඒ කියන්නේ රෑට සුප් එකක් එක්ක එහෙම නැත්නම් ජෑම් බටර් වගේ දෙයක් එක්ක කන්න. ඒ වගේම තමයි හරි සැහැල්ලුයි ඒ වගේම තමයි හරි සොෆ්ට් ඒ වගේම තමයි රස. මේ හදාගන්න ඩෝ එක ඊට පස්සේ මම චුට්ටක් පැත්තකින් තියලා මම ඩිනර් රෝල් එක හදාගන්න කේක් ට්‍රේ එකක තමයි හදාගන්නේ ඒ ට්‍රේ එක හදා ගන්නවා. ඒ කියන්නේ බටර් ටිකක් ගාලා වටේට ඒ වගේම තමයි මැදට සම්පූර්ණයෙන් ට්‍රේ එකම ආවරණය වෙන විදිහට බටර් ගාගෙන මේ ඩෝ එක පොඩි බෝල හදා ගන්නවා. සමාන කොටස් වලට තමන් කැමති හැඩයකට කැමති ප්‍රමාණයක බෝල හදා ගන්න පුළුවන්. මේ විදිහට හදාගත්ත බෝල ටික අපි මේ කලින් බටර් ගාගත්ත කේක් ට්‍රේ එකේ ගානට අහුරගෙන මං විනාඩි 15ක් 20ක් විතර හොඳට වහලා තියෙන චුට්ටක් විතර පිපෙන්න. ඒ වගේම තමයි මේක වෙහි කාලයක වගේ හදනවා නම් අවම වශයෙන් පැයක්වත් පිපෙන්න තියෙනවා. මොකද පරිසරයේ තියෙන සීතලත් එක්ක පිපෙන්නන කාල සීමාව වැඩි. ඒක නිසා අපි මේක බේක් කරන්න කලින් චුට්ටක් පුනද කියලා බලලා තමයි බේක් කරන්න ඕනේ. පැය කාලයක් විතර හොඳට වහලා තිබ්බ මේ ඩිනර් රෝල් ටික ඊට පස්සේ අපි අරගෙන උඩින් අපි එක්වොෂ් කරගන්න ඕනේ. එක්වොෂ් කරගත්තට පස්සේ තමයි මේ ලස්සන গোল্ডන් කලර් එක අපට ලැබෙන්නේ. ඒ වගේම තමයි විනාඩි 10ක් විතර විනාඩි 5ක් හෝ 10ක් සෙල්සියස් අංශක 180 ප්‍රීහීට් කරගත් අවන් එකේ අපි විනාඩි 20ක් 25ක් විතර කාල සීමාවක් බේක් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අවන් එකෙන් අපි එළියට ගත්තට පස්සේ බටර් ටිකක් ගන්න ඕනේ. එහෙම බෑ බටර් ටිකක් ගැවට පස්සේ තමයි මේකේ තියෙන අර ෂයිනින් ලුක් එක එන්නේ. එහෙම වුණාම ලස්සන ඔයිලි ගතියක් එක්ක ඒකේ ෆිනිෂින් එක හරිය ලස්සනට තියෙනවා. ඒකට අපි මෙන්න මේ විදිහට අවන් එකෙන් ගත්තට පස්සේ බටර් ටිකක් ගා ගන්න ඕනේ. දැන් අපේ ඩිනර් රෝල් එක ලෑස්ති. ඔයාලත් හදලා බලන්න. හදලා බල රස කොහොමද කියලා මටත් කියන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.